මැහුම් ගෙතුම් මහා ලොකු කලාවක් කරගත් අයට එහෙම නැත්නම් අපිට මහන්න දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඔබට ඊටාම දක්ෂ ගුරුවරියක් වගේ කෙනෙක්ව අපි මැදිරියට කැඳවා ගත්තා. මෙන්න මේක මහන්න මේ බලන්නකෝ. ඔන්න පුතෙක් ඉන්නවනම් ඔබට මේ විදිහේ ලස්සන ඇඳුමක් මහගන්න පුළුවන්. හරි ලේසි කියලා කිව්වා. මට නම් තේරුමක් නැහැ ලේසි කිව්වට. අපි එකෙන් අහල් බලමු ප්‍රවීණ රූපලාවන්‍ය හා මැහුම් උපදේශිකා කාන්ති බණ්ඩාරනායක මහත්මියට. අයිබෝවන්. අයිබෝවන්. මේ කිව්වත් වගේම ලේසිද? ඔව් හරි ලේසි. අර චුට්ටක් ඉතින් තේරුම් හිතන්න ඕනේ. දැන් අද කියලා දුන්නෙන් පස්සේ කාටත් පුළුවන් වෙයි. ආ ඔන්න කිව්වා. කාටත් පුළුවන් වෙනවලු. එහෙමනම් කාටත් පුළුවන් වෙන්න කියලා දෙන්නයි මෙතුමිය දැන් හදන්නේ. කොහොමද අපි මේ වගේ එකක් කරගන්නේ? අවශ්‍ය වෙනකොටත් අපි කරවටය බෙල්ලවටය මැනලා ඒ කරවට බෙදීම හතර අඩු කිරීම භාගය කරවට අපි හිතමු 12ක් නම් හතරෙන් බෙදුනොත් 3යි ඒකෙන් භාගයක් අඩු කළොත් 2.5යි මෙන්න මේ දුර පහලට ගන්න හැබැයි කරවට බෙදීම හතර විතරමයි ඒ කියන්නේ එමුනම් අපි පහලට ගන්න උණිය අඟල් 3ක් ඒ දෙක අපි මේ විදියට යා කරලා ඒ ඉරේ මැද සොයලා පහලට අඟල් භාගයක් පහත් කරලා මේ විදිහට කරේ හැඩේ ඇඳ ගන්නවා. ඒ කරපලලේ ඉඳලා තමයි අපි ෂර්ට් එකට අවශ්‍ය උස ගන්නෙ. මම මේකේ උස තියෙනවා අපිට අඟල් 18ක්. ඒකට අඟලකුත් එක්කම හමුවාසි අඟල් 19ක් පහත් කරනවා. කරපලලේ සිට පහත් කළා හරහට රේඛාවක් වාටිය රේඛාව ඇඳලා මේ රැගල් රේඛාව පහලට අපි ලම්බක කරගන්නවා. හරි කෙලින්. ලම්බකයි. ලම්බක කරගෙන මේ අංශේ මේ රැගල් රේඛාවෙන් පහලට අඟල් භාගයක් පහත් කරලා මේ ඇතුල් වෙච්ච අටෙන් එක තියා කරගෙන තමයි මේ විදිහට අක්කට හැදෙන්නේ. මේ විදිහට අපි ඉදිරි කොටස හදා ගන්නවා. ඔව්. හදාගෙන කපනවනේ ඉදිරියට. ඔව් මෙතනින් පතරම කපනවා. මොකද මේ ෂර්ට් එකට අනිත් අපිට අනිත් ෂර්ට් වලට පතරම් අවශ්‍ය වෙන්නේ. මේක ඉදිරියෙන් ක්‍රොස් වෙන නිසා අපිට පතරම හදා අවශ්‍ය වෙනවා. හැඩය ගන්න අවශ්‍ය නිසා. මේ විදිහට කපා ගන්නවා නේද? ඔව්. ඊට පස්සේ කොහොමද අපි ඒක හරි හරි කපලා අතේ එතකොට වෙනමමද? ඔව් වෙනම. දැන් මේක අපි දෙකේ රිහම අපිට මෙන්න මේ හැඩයට ඉදිරිපස ලැබෙනවා. හා මේ හැඩයට. ඊට පස්සේ අපි මේක අයින් කරලා පසුපසේ තමයි ඉස්සෙල්ලා කපන්නේ රෙද්දී.
पसपसट अवश्य रेद अरगैन दिखट नमल पीति पास मैं विदिट नमकन नमकन दिखट नमागन ये नम तम पेट सिटी तीयल मी हदागत इधर पस अभी नमट तीयन मीन तीयल और हिस दीपसी अंगल उन्नी अभी दिख दिख पशुकर मिथन प्रतिपाटी पहात्च लाइन एक रोल तीयल वैविध्यीन हेडेट पशु पस कपल गण सकोने ओ दी पसपस हेदरी पास पसपस हदल दी कपल आप अयन कर कपागनतेनी अयन करना दी अयन करे मेद पहलट दीट अंसक हतल पहाट मेम पहलट नी पोड कलवीन मे विधि अंसक हतल पहाट अभी अंगल तुणमार पहात कर करे मेद हरी मेद अंसक हतल पहाट अंगल तुण हमार पहात करना कमती रंग अंगल हतरा को एक पहालट क्या करना मितने वेन करना तरह पशु इधर ही उपयोगी कर पशु पास हदलाए इधर पास पत्र मैं कपागा मोनी मोन तीन मे विद्य अनुमान कर लें दगाने पुलवांग पुलवांग वो अंगल बागे वासी ऐ टीने वो में दलगान पत्रों में त्यागने का पागने आने बैही दांती नहीं तो ये थोड़ा खुले हिटम हिटम वेन्ने बाले ना तो नीट वेन्ने नीट पति अमादी वेन्ने निसा ये तो आप तो पढ़ी एक्सपीरियंस का तीरों नंग हम कर गाने पुलवांग लक्ष्य नंग पुलवांग पुलवांग ये तो यार तेरों का ना आवश्यक निसाई मांग का टीर में विचार करा क्या देने वो एक हरे अरगेरे तो मीट ඒකයි චුට්ටක් මම ඈත් වෙන්න තිබේ ඉස්සලා අර කැඳලා එහෙට මෙහා පැත්තේ මේ මේ පැත්තට වාසිය මේ මේ පැත්තට වාසිය කරටනේ මේ තියන්නේ අපි වාසිය මේ හැඩයට විතර හොඳයි අපි හැඩයට කාන්ති බණ්ඩාරනායක මහත්මිය අපි වෙලාව බලලෙමුකෝ හොඳයි දැන් අපි මෙහු වාසියත් එක්කම කපනවා නේද ඔව් දැන් මේක අපි මෙහු වාසියත් එක්කම ඉදිරියට විතරයි අපි වාසිය තියාගන්නේ මෙහෙම පිළිවෙලින් इधर बोतम पटिया कल गोनेम वासी तिब्बे इधर को अंगल बागे वासी इधरक अरट वासी तीयानप मे हेडेट तीया वी हेड तेन इधर करे हेडेट कपल गोने पिंग्स डाल रेड इतमीटे अन्न नीट कपल का पुलवा
දැන් මොකද කරන්නේ? කපලා ගත්තට පස්සේ දැන් මේ කොටස් දෙක තමයි එකට සම්බන්ධ කරන්නේ නේ? ඔව් එකට සම්බන්ධ වෙන්නේ. ඒකට මේ මම වාසියට තමයි අපි පේශිම කපන්නේ. මේ විදිහට තියෙන. ඒතර මේ කරේ රවුම. මේ විදිහට. දැන් අපි පිටිපස්සේ ඉදිරියට පේශිම කපා ගන්නත් ඕනේ. මේ තියෙන හැඩය. මේ විදිහටම මෙහෙම තියලා කරේ පැත්ත ගන්නෙ නෑ. අර ඉදිරියේ කපපු කොටසට විතරයි. මේ හැඩය මෙහෙම ඇඳලා අඟල් දෙක උඩට අරගෙන පහළිනුත් අඟල් දෙකක් අරන් ඉදිරියේ දෙපැත්තටම මේ කොටසට විතරක් නෙමෙයි අපි වෙන් කරගත්ත අනිත් කොටසටත් මෙහෙම කොටසක් කපන්න ඕනේ. ඒ අර පටිය වගේ නමන කොටසද? අන්න ඉදිරියට මේක අපි චුට්ටක් වෙන්නම්කෝ කෞශල්‍ය. මට දැන් ටිකක් තේරෙනවා නේ. තේරෙනවද? හරි. මේ විදිහට මේ කපන කොටස තමයි මේ. ඒක අපි උඩට කන පැත්ත කන පිට පැත්තට තියලා මහලා හොඳ පිට පැත්තට හරවනවා. හරවලා තමයි මේ බටන්ස් දාන්නේ තමයි මේ ඩබල් හරි. කරන්නේ අපි. ওই විදිහට ඒ තීරුව ගන්නවා නේද? ඔව්. දැන් බොත්තන් ටික අල්ලන්නේ ඊට පස්සේ ඒකට තමයි නේ. ඔව්. ඔය මේ විදිහට අපි පේශිම කපලා අල්ලලා දැන් අපි මේ කොටසටනේ මේ කැපුවින්. ඔව්. මෙහෙම තියලා. ආ. එහෙම තියලා මහනවා. තියලා අඟල් භාගයනේ දැන් අපි ඊළීට තිබ්බ වාසිය. ඒ වාසියට මෙහෙම මෙතනට මහලා ඉඳි කට ඇතුළට ගහලා තමයි අපි පුට්ටේ කෞසල ඉඳි කට ඇතුළට ගහලා හරවල පහලට මෙහෙම මහනවා. මහලා අනිත් පැත්ත හරවනවා. ඒක අනිත් පැත්තට හරවනවා. ඒතකොට ඒ වගේ තමයි මේ කොටසටත් අපි කපා ගන්න ඕනේ. මේ හැඩයම අපි ඇඳලා ඇඳලා එළිය පැත්තට අඟල් දෙකක් තිබ්බා. ඔව් මොකද මේකේ කොටස් දෙකක් තියෙන හින්දා නේද? දෙකක් තියෙන නිසා. ගලවලා නම් කෞශල්‍ය එකක් කපන්නද මම? ඔව් හරි. අපි ටිකක් ඉක්මනින් කරමුකෝ බලන්න. ඒක ප්‍රමාණෙත් අර විදිහට මැද ගන්නවා. ඔව් ඉදිරියට අඟල් දෙකක් ගත්තා. මේ තියෙන හැඩය මේ විදිහටම අරගෙන හිතලා දෙන්නත් පුළුවන් නේද පුහුණු වුණා. ඔව් අඟල් දෙකේ වාසිය හිටින දැම මීම කරන්න අපිට කාල වේලාව මදි නිසා. ඒක අර හැඩයට අරගෙන කපලා ඒ උඩින් තියලා මහලා අනිත් පැත්ත හරවනවා නේ අනිත් පැත්ත හරවනවා ඒක අපි නිතරම කන පිට පැත්තට තියලා හොඳ පිට පැත්තට මේක හරව ගන්න ඕනේ බොත්තන් ඉන පැත්ත ඔන්න ඔහොම තමයි මේ කමිසේ ඉදිරිපස්ස නිර්මාණය කරගන්නේ නේ ඔව් හරි ඒකත් අපි මේ විදිහට මෙන්න මේම කන පිටට තියලා හරි ඔන්න ඔබට සමීප රූප පේනවා මේ විදිහට මහලා අනිත් පැත්තට අනිත් පැත්තට හරව ගන්න. හරව ගන්න ඕනේ අපි හොඳ පිටට. එහෙම එහෙම හදපුවාම තමයි මෙන්න මෙහෙම හම්බ වෙන්නේ. ඉතින් මේක හරි පහසුයි සැහැල්ලුයි. පුතේකට නම් හොඳයි ව්‍යාපාරයක් විදිහට කරගෙන යන කෙනෙක් නම් මේක හරියට ওই පතර මැදගත්ත නම් තමුන්ගේ ජීවිතේ ස්වයං රැකියාවක් විදිහට කරන්නත් පුළුවන්. දැන් ඔහොම ඔහොම මහගෙන යද්දී තේරෙන්නේ නැති දැන් එහෙම තිබුණාම කියලා දෙනවද? ඕන කෙනෙකුට ඕන කෙනෙකුට පුළුවන් ඒක මම කියලා දෙනවා මට දුරකතන එමුතුන් දෙන සීල දෙනාටම. හා හොඳයි. එහෙනම් ඔන්න දුරකතන නැවතුම දෙන්න ඕනේ මේ අංකයට 0.7164.80.14 0.7164.80.14 අංකයට ඔබ එමතුමක් ගත්තොත් ඒ සූදානමින් ඉන්නවා ඔබට නොදන්නා දේ මේ පිළිබඳව කියලා දෙන්න. එහෙමනම් ප්‍රවීණ රූපලාවන්‍යහා මෙහුම් උපදේශිකා කාන්ති බණ්ඩාරනායක මහත්මියට අඟහරුවා දැනුම සෙවණ.